ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. දුව කිව්වනේ මට අද මේ පැත්තෙන් එන්න කියලා. අන්න ඒකයි මං ආන්නේ. මං අද මමට එන්න කිව්වද? දුවට ඒකත් අමතක. ඒ කියන්නේ අදත් බීඩි ටික උතර නැහැ කියලා. අනේ ඒකනේ මාමේ. බලන්නකෝ. මට හොඳටම අමතක වුණානේ. ඒ කියන්නේ දුවේ තාම බඩ ටික ලැස්ති නැහැ කියලා. ඒකනේ ටිකයි තියෙන්නේ මාමේ. අනිද්ද වෙනකොට නම් තව ටිකක් කරගන්න පුළුවන්. දුව හොඳටම කෙට්ටු වෙලා ගිහින්. දුවට සනීප නැතුව හිටියද? අනේ ඔව් මාමේ. උණක් හැදිලා හිටියනේ. කමක් නෑ දුවේ. එහෙනම් මම ලබන සමා දවසක එන්න. මං ගිහින් එනවා. හා මාමා. මොකද ළමයිගේ මූණ මේ දවස්වල එච්චර හොඳ නැත්තේ? අපේ ලොකු අක්ක ගැන හිතනකොට මට වෙලාවකට දුකක් හිතෙනවා නෑ. ඇයි? ඒ පාර මොකද? නිමල් අය බඳින්න යනවා. ඒක අහපු වෙලේ ඉඳන් අපේ අක්ක කල්පනා කරනවා. අඬනවත් එක්ක. මට තේරෙන්නේ නෑ මම මොනව කරන්නද කියලා. ඉමල් අයිය කවද බඳින්න යන්නේ? අක්කගේ යාළුවෙක් පද්මිනි කියලා එක පන්ති ඉඳලා තියෙන්නේ. පෝසත් ළමේ. නිමල් අයිය ගැනයි අක්ක ගැනයි සේරම විස්තර දන්න කෙනෙක්. ඒක තමයි අක්කට එහෙනම් දුක ඇත්තේ. අනික අනු මේ වගේ දෙයක් වුණාම කාටද දුක නැත්තේ? ඔයා අක්කගේ හිත හදන්න බලන්න. ඔයා දන්නේ නාලි අපේ අක්ක ගැන. එයා අයාගේ හිතේ තියෙන දුක කාටවත් කියන්නේ නැහැ. තනියම හිතේ තියාගෙන විඳවන. නිමල්ගේ අම්මට ඕන වෙලා ඇත්තේ සල්ලිකාර පවුලකින් පුතාට කසාදයක් කරලා දෙන්න වෙන්නේ නැති. ඒ ගැන මතක් වෙනකොට මට තරහක් එනවා. වෙලාවකට මට හිතෙනවා කමලාවතින් නැන්දගේ ගෙදර ගිහින් හොඳ වෙන් දෙකක් කියන්න නිමල්ටත් එක්ක. කලබල වෙන්න එපානු. ඒක අක්ක පතාගෙන අහපු හැටි වෙන්නේ නැති. ඊ මොන කිහිල් මලක්වත් නෙමෙයි නාලේ. මේ හැම දෙයකම මුල අපේ දුප්පත්කම. ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ අර ගුණපාල අයියා කියපු දේවල් කොච්චර ඇත්තද කියලා. පහළ පන්ති හිටපු එක ඉහළට නැගලා තමන්ගේ පන්ති හිටපුම හුරගෙන කණ්ඩ හදනවා. ඔච්චර හිතන්න එපානු. ඔයාට මේව තේරෙන්නේ නැහැ නාලි. ඒ වුණාට මට මේව හොඳට දැනෙනවා. එහෙන් ලොකු අක්කා. මෙහෙන් පොඩි අක්කා. ආගියතක් නැහැ. දරුවට අම්මෙක් අපේ. අපේ අම්මා උදේ ඉඳන් රෑ වෙනකම් දුක් විඳිනවා. හිත කලබල කරගන්න එපානු. අපි හිතින් වැටුණොත් සේරම ඉවරයි. ඔයා ඕවයින්ද හිත අවුල් කරගන්නත් එපා. පාඩම් වැඩ නොකර ඉන්නත් එපා. මං අද උදේ දැක්ක පාඩම් කරනකොට ඔයා හිටියේ මේ ලෝකෙ නෙමෙයි. අනේ මං දන්නේ. අපි යමු.
ඕහන මාත්‍ර මේ සැරේ ගමේකින් සෑහෙන දවසක් හිටියානේ. ඔව්. සෑහෙන කාලෙකින් ඉන්නේ ගීබිස් ටික ඇතුළු. ඉතින් ටික දවසක් ඉඳලා. දැන් නැද්දිටි. නැත්නම් ඉතින් අම්මලාගේ හිතටත් හරි නැහැ. ඒක ඇත්ත. ආ. ඒක නෙමෙයි මිස්ටර් ජයතුංග. රිචේ වර්ධන මහත්තයලා දන්නලා තියෙනවා ආයෙත් පත්තට එනවායි කියලා. හැබැයිද? ඔව්. ඒ මහත්තයාට ඕනෙලු මේ පාර මේ සේවකයන්ව පොඩ්ඩක් හම්බෙලා කතා කරන්න. ඒ මිනිස්සු හම්බෙන්නේ මොන අහවල දෙයකටද? අනේ මන්ද. සමහරට ආසාවක් ඇතිනේ අයිතිකාරයා විදියට සේවකයෝ හම්බෙලා සේවකෙන්ද තියෙන ප්‍රශ්න මොනවද කියලා දැනගන්න. උන්ට මොන ප්‍රශ්නද රෝණ මහත්තයා? උන්ගෙන් අපිට ප්‍රශ්න තියෙන්නේ. හරිනම් විජේවර්ධන මහත්තයා අපි හම්බෙලා අහන්න ඕනේ මොකද්ද උන්ගෙන් අපිට තියෙන ප්‍රශ්න කියලා. මෙහි වැඩ කරන මිනිස්සුන්ට ප්‍රශ්න නැත්තේ මොකද මිස්ටර් ජයතුංග? ආ? උන් ජීවත් වෙන්නේ හරිම අමාරුයි. මං හිතන්නේ උන්ගේ පඩිය තව ටිකක් වැඩි කළොත් ගොඩක් හොඳයි. රෝහණ මහත්තයත් හරි පුදුම මැනේජර් මහත්තයෙක් තමයි. වෙන මැනේජර් මහත්තුරු හදන්නේ කොහොම හරි පඩිය කපලා දාන්න. මේ කම්පැනිට සල්ලි ඉතුරු කරලා දෙන්න. රෝහණ මහත්තයා කරන්නේ ඒක අනික් අත. අනිත් මැනේජර් වරු එහෙම කරනවා කියලා මමත් එහෙමම කරන්න ඕනේ කියලා නියමයක් නැහැ නේ මිස්ටර් ජයතුංග? ආ? අනික අපි සේවකයන්ගෙන් වැඩ ගන්න ඕන නම් අපි උන්ව හොඳට සලකන්න ඕනේ. එහෙම නැති වුනහම තමයි ඔය වතුවල ස්ට්‍රයික් උයි එක එක ආරවලුයි ඇති වෙන්නේ. කොහොම හරි පඩි වැඩි කළත් නොකළත් ස්ට්‍රයික් එක නම් අත ළඟ තියේ. ඒ කිව්වේ? ඒ කිව්වේ රෝහණ මහත්තයා නොදන්නවට මෙතන ඉන්නව රතු කම්සිකාරෝ ටික. උන්ට ඕනේ මෙතන පඩි වැඩි කරන්න නෙමෙයි. මේ හැම තැනම ප්‍රශ්න ඇති කරලා ආණ්ඩුව වටන්න. මිස්ටර් ජයතුංග කොහොමද දැන්? මගේ ඔත්තු සේවයට ඔය ඔක්කොම අහු වෙනා රෝහණ මහත්තයා. මෙතන ප්‍රශ්න ඇති කරලා මේක අනික් අත හරවලා හෙට අනිද්ද වෙනකොට ස්ට්‍රයික් කරන්න නොකළොත් මම ජයතුංග කියන්නේ. බලන්නකො මගේ කියමු බොරුද කියලා. අපේ ලොකු පුතාට මගුලක් තීඳුණානේ. හැබැයිද කොහේ කට්ටියද හාමිනේ? කොළඹ ලොකු පවුලක තැනකින්. ඒ අය ලස්සපතියෝ. අපේ කපු මහත්තයාගෙන අපි යෝජනාවක් දාමිනේ. මේ කපු මහත්තයාට පුළුවන්ද බං ඔච්චර හොඳ තැනකින් යෝජනාවක් ගේන්න? ඒ ගෙදර උදවියම තමයි යෝජනාව ගෙනාවේ. දෙන්නගේ හිතේ කැමැත්ත තිබිලා තියෙනවා. දෙමව්පියන්ගෙන් නාහ නොකර ඉඳලා තියෙන්නේ. බලන්න හාමිනේ කොච්චර ගුණ යහපත් ළමයිද කියලා. මන් දැනගෙන හිටියා අගිදෝ. හවදා හරි ලොකු පුතා අපිට හරියන තැනකින්මයි කටයුත්තක් කරගන්න කියලා. අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද ඩ්‍රයිවරුන් නැහේ. ඇයි මොකක්ද අගිදෝ? මොකක් ගැනද මේ කියන්නේ? නැමේ මං කිව්වා මේ
අපේ ලොකු පුතාට මගුලක් තීන්දුව වෙච්ච එක ගැන. කැවිලි පෙවිලි ටිකක් හදන්න උදව් වෙන්න කියලාත් මං අගිදට කිව්වා. අර ළමයාගේ ගෙදර යන්නත් පැඩයිවරුනේ. මං ඉන්නම් හාමිනේ. හාමිනේ වල කිව්වා මම නොකර ඉන්න එකක් කිය. මේ අගිදෝ මම ඔබට එකක් කියන්නම්. දැන් උඹ ගිහින් ගමේ හැමතැනම කියන්නේ හැමනේ ඔය කතාව තේරුණාද? මොකද තාම අපි ඒ දරුවගේ දෙමව්පියන්ගේ මුණ ගැහුණෙත් නැහැ. එහෙම කියලා මේක නොකිරි තියනවා. හරි හරි. මම මේ කිව්වේ නිකමට. අනේ නෑ ඩ්‍රයිවර්ුන් නැහි. මම මේ ගැන කාටවත් කියන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඔව් ඔව් ඔව්. නොකිය හිටහා. මේ ගමේ උන්ගේ තරම මම නොදන්නව ඈ. ඉරිසියාවේ පැලෙයි. හා. කවුරුවත් මොකටද හාමිනේ අපිට ඉරිසියා කරන්නේ? අනේ ඔහේ දන්න තරම. මේ ගමේ ඉන්න තරමක් ඉන්නේ ඉරිසියාකාරයෝ. ඔහේ දන්න දෙයක් නැහැ. එහෙනම් ඔබ වරෙන් අගිදෝ. මම මේ උඹට කිව්වේ විශ්වාසවන්ත කමටමයි. ඒ ගැන නම් ආන් කවිසියක් සැකයක් හිතන්න එපා හාමිනේ. මට ওই දිනේ විතරක් දන්න ලෙවන්නකෝ. පණිවිඩේ ලැබුණ ගමන් මම මෙතන. හාමිනේ එහෙනම් මම යන්න. ආහ් මීටින් උඹ මීටින් අගිදු. උඹට දෙන්නම කියලා මම පොල් ගෙඩි දෙක තුනක් තියන් ඉන්නවා. ඔව් මීටින් හොඳේ. හිතවත් කුසුම් මායූ ලියුම් එකකටවත් ඔබ පිළිතුරු නොලීවත් නැවතත් ඔබට ලිපියක් ලියන්නට සිතුනේ ඔබගෙන් කිසිම ආරංචියක් නොලද තැනයි. කුසුම් මම මේ ලියුම ලියන විටත් ඔබ ඇඳි චිත්‍රයක් මා ළඟ තිබෙනවා. ඒ චිත්‍රය දුටු විට මගේ හිත යලිත් අපේ සුන්දර පාසල් කාලයට රැගෙන ගියා. ඔබගේ අහිංසක මුණ මා ඉදිරියේ මැවී පෙනුණා. ඒ දිනවල මා ලියන දෙයක් කියවා රස විඳින්නට සිටියේ ඔබ පමණයි. මා මේ දිනවල පොතක් ලියමින් සිටිනවා. එය ලියන විට දහස් වරක් මට ඔබව සිහියට නැගිනවා. මා ලියන දේ කියවා ගුණදොස් කීමට ඔබ ළඟක සිටියා නම් මේයි මට සිතෙන වාර අනන්තයි.
අම්මයි දුවයි බෑරක් යනවා වගේ. අපි මේ එළවලු ටිකක් එකතු කරන්න යන ගමන් අගිදෝ. ආ. මං ඊ හවස නැන්දලා ගිහද ආවා. කොනෙන්ද හිටියේ? අනේ දුවේ. මං ඊයේ හවා හිඳලා කමලාවති හැමිලේ ගෙදර හිටියේ. මේක ඇවිලි පෙවිලි ටිකක් හදන්න උදව් වෙන්න ගියා. මේ දැනුත් නේ එහෙ යන ගම. ඇත්තද? එහෙනම් මං අද හවසට එන්නම්කෝ. නිමල් මහත්තයර මගුලක් තීන්දුව වෙලානේ. හෙට නැකත් තරම් ඒ නෝල්ලෑ දිහැව යන්නයි හදන්නේ. එහෙ බරටම කැවිලි පෙවිලි අරන් යන්නයි කමලාවති හාමිනේගේ කල්පනාව. ඇයි ජේන් නෝනිට කිව්වේ නැතේ? කිව්වා. මාත් ඒ පැත්තේ ඇවිත් යන්න කියලා හිටියේ. කොහෙද මේ පොඩිය කීව බලා ගන්න ඕනේ උනානේ. ඊයේ මේ දෙන්නටම උණ ගත්තා. නැත්තම් මාත් ඇවිත් යනවා. අනේ ඉතින් නිමල් මහත්තයාගේ කමලාවති හාමිනේගේ වාසනාව. කොළඹ ලොකු සල්ලිකාර පවුලක් කියන්නේ. රූප සුන්දරියක් වගේ ලස්සන ගෑනු ළමයෙක්ලු. දාහකින් හොයාගන්න බැලු එහෙම ළමිස්සි. ඔව් ඉතින් ඩියාරෝ මහත්තයෙක් වුණාම ඊට කැපෙන තැනකින් පෙළවහක් කරගන්නත් එපැයි අගිදෝ. මං එහෙනම් යන්නම් ජීෙන්න ඕනේ. මං යන්නම් දරුවෝ. හවසට එළවලු ටිකක් කඩලා තියන්න. ඈ අම්මා මොකද අර බොරු කිව්වේ? කමලාවති නැන්ද අම්මට ඔයගක් කිව්වේ නෑ නේද? මම දන්නේ නෑ කියලා කියන්න මොකද්ද වගේ බා. මුළු ගමම දන්නවනේ ඉස්සර ඉඳන් කමලාවති අක්කට හැම දෙයකටම හිටියේ මම විත්තිය. උඹලගේ මේ පළහිලව්ව නැත්තම් ඒ ගෑණි අකුරන් නෑර මට කියනවා. කොයිද? ඔයගොල්ලෝ මේ සංගරා වැඩේට කිසි උනන්දුවක් නැහැ. අනේ නෑ නන්දන. මේ දවස් ටිකේ ගෙදර ටිකක් කරදර. අපි කොහොම හරි මේ සංගරා කරමු. මම පුස්තකාලෙදි බැලුවා පරණ අය කරලා තියෙන සංගරා වගේ. ඒකේ හුඟක් හොඳ නිර්මාණ තිබුණා. ආ. ඕ. මාත් එක්ක අපි ගෙදරත් එකක් තියෙනවා. අපේ අක්කගේ චිත්‍ර වගේකුත් ඒකේ තිබුණා. ඒක පුස්තකාලෙත් තියෙනවා. අර ගුණපාල අයියා. එයා ඒකට සමාජ පරිවර්තනය හැමියේ සාහිත්‍ය ਵਿਚාරය කියලා මම බර ලිපියක් ලියලා තිබුණා. ඔගොල්ලෝ අක්කේ හොඳ යාළුවෙක් වුණේද ගුණපාල අයියා? අපි දෙන්නාගේ ඒගොල්ලොත් එකටින්ද මේ සංග්‍රහව කරන්න ඇතිනේ. නැ මං කිව්වේ අපි මේ සංග්‍රහවේ පිටු හතරක්වත් කවි වලට වෙන් කරමු. මොකද්ද කිව්වේ? නෑ මං කිව්වේ අපි මෙදා පාර පිටු හතරක්වත් කවි වලට වෙන් කරමු කියලා. ආ ඒක නම් හොඳයි තමයි. ඒත් ඉතින් හැමෝම ආදරය ගැන කවි ලියාගෙන આવොත් ඒවා පිටු හතරෙම පුරවලා හරියන්නේ නෑනේ. එයානොල එහෙම කියන්නේ? නෑ ඉතින්. හැමෝම ලියන්නේ ආදරේ විරහව ගැනනේ. ඒවම දාන්න බෑනේ. ඒකත් එහෙනම් ඉතින් කවි පිටු වැඩි ඔයාම බාර ගන්න. අපෝ බෑ. ඇයි? මට ඕන විදියට මං ඒක හැදුවොත් එහෙම මං ආදරේ ගැන එක කවියක්වත් දාන එකක් නෑ. මොන ආදරේට වෛර කරනවා? එහෙම දෙයක් නෙමෙයි නන්දන. ඒත් ආදරය නිසා අපේ ගෙදර ඇති වෙලා තියෙන දේවල් දැක්කහම මට ඒ ගැන ඇති වෙන්නේ තරහක්. එහෙම හිතන්න පාන්න. එහෙම ආදරයක් මෙහෙම වෙන්නේ.
අනේ මේ නන්දන අපි ඔය කතාව ඔතනින් නවත්තමු. මොනවා වුණත් මං ඔය සංගරා වැඩේට නම් එකපයින් කැමති. මේ ජයතුංග මහත්තයා හිටියද පැත්තේ? අන පැත්තේ හිටියා සර්. ආ. ඇත්තද? රෝණ මහත්තයා රබර් ගහ දිහා බලන්න භාවනා කරනවා වගේ මං ඈතට දැක්කේ. නෑ මිස්ටර් ජයතුංග, මම මේ ළමයාගෙන් ඇහුවේ මේ මිස්ටර් ජයතුංග මේ පැත්තේ හිටියද කියලා. මං ඈතින් ළම් බලාගෙන ආවේ. මේ හරිය ටිකක් මාර්ග බාධක තියෙනවා වගේ නේද රෝණ මහත්තයා? මිස්ටර් ජයතුංග මේ රෝණ මහත්තයාට විතරක් නෙවෙයි, අපට උනත් මේ හරිය පහු කරගෙන යනකොට ටිකක් හිත එහෙම ගිහිල්ලා ගමන බාල වෙනවා. ඇයි අක්කා අක්කගේ හිතේ තියෙන දේවල් මට කියන්නේ නැත්තේ? මං කැමති අක්කා ඒවා කියනවනම්. ඇත්තටම මටත් ඕනේ ඒව ගැන දැනගන්න. කතා කරලා මොනවා කරන්නද නංගි? ඇයි කතා කරපුවාම අක්කගේ හිතේ අමාරුව වැඩි වෙනවද? ඔයා ඉතින් පණ්ඩිතයනේ, කියන්නකෝ බලන්න ඔයාගේ හිතේ තියෙන දේවල්. පණ්ඩිතකමක් නෙමෙයි අක්කේ, මං කියන්නේ මට හිතෙන දේවල්. අක්කට හිතෙන්නේ නැද්ද අක්ක ඉස්කෝලෙන් අස්සුනහම ওই දෙන්න යාළු වුණා කියන එක? එහෙම තමයි වෙන්නේ ඇත්තේ. වෙන කොහොමද ඉතින්? ඉතින් ඒක තමයි මං කියන්නේ. ඔච්චර ඉක්මනට පුළුවන් වුණානේ ලොක් අයියට වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්න. මට පුදුම එක නෙමෙයි පොඩ්ඩි. ඔය කාලේ පද්මි මට ලියුමකුත් එවලා තිබ්බා ගෙදරින් යෝජනාවක් ගෙනාවේ කැමති වෙන්නේ නැහැ කියලා. එහෙනම් අකමැති වෙන්නේ නැති මේකින්ද වෙන්නේ ඇති? මං කියන්නේ අක්කේ අක්ක ගැන පොඩ්ඩක් හරි තැකීමක් තිබ්බනම්. ඒත් පොඩ්ඩි, මමනේ මුලින්ම හිතින් අස් කරගත්තේ. පද්මි ඒක දන්නවා. හේ අතින් ඉතින් එයා වැරද්දක් කරලත් නැහැ. ඒත් ලොක් අයියට පුළුවන් වුණානේ අක්කගේ යාළුවෙක් එක්කම සම්බන්ධයක් ඇති කරගන්න. මාත් මේ හිතුවේ ඒකමයි. අනේ අක්කේ, ඔය වගේ පිරිමි ගැන හිතලා දුක් විඳින එකත් මහා මෝඩකමක්. මං හිත හදාගත්තා. මං එකක් කියන්නම් අක්කේ, ඔහේ මගුල නම් වෙන එකක් නෙමෙයි.
බලන්නකො නැද්ද කියලා. වනේ වනහතුරෙක්ටවත් එහෙම වෙන්න කියලා හිතන්න එපා පොඩි. මම එහෙම දෙයක් හිතලා කිව්වා නෙමෙයි යක්කේ. බලන්නකො ඔය නැන්දා හිතන දේවල් නම් වෙන්නේ නැහැ. මෙයාගේ ඩීආරෝකම තිබුණාට පද්මිනීගේ පවුලට කිට්ටු වෙන්නවත් ලැබෙන්නේ නැති වෙයි. අන්තිමට ඩීආරෝටත් එන්නේ පද්මිනීගේ සල්ලි වලට යට වෙලා ජීවත් වෙන්න. පද්මිනන් දුප්පත් පොසත් කියලා වෙනසක් නෑ පුටි. ඒ ඉස්සරණියක්කේ. ඒ ස්කෝල් යන කාලේ එහෙම සැලකුවේ නැතුව ඇති. දැන් ඒව ඔය අසාගේට බලන්න. මෙයා මේ පඬිතකයි ගෑනේ තියන්නේ ගුණපාලගේ බණ අහලද කොහෙද? හැබැයි පොඩ්ඩි එයාගේ සාසනේ මහාන වෙන්න නම් ලෑස්ති වෙන්න එපා හොඳද? ඒක නෙමෙයි යක්කේ. ගුණපාලයි හුඟ දවසකින් ආවේ නෑ නේද? ආ ළමයා බලාගෙන ඉන්නේ එනකන් නේද? අම්ම එනවෙති. මම යනවා පාරට. අක්කා දැන් හෙට නිමල්ගේ අම්මලා එනකොට මං අඳින්න ඕන සාරියක්ද නැතුව පුළුවන්? ඒ අය ගමේ මිනිස්සුනේ. ඔයා හිතන් ඉන්නේ කලිසමක් ඇඳන් ඉන්නද? අයියෝ වදයක් නෑනේ. ඔයිට වඩා වද විඳින්න වෙයි ඉස්සරහට. ඒ කිව්වේ? ඒ කිව්වේද? කසාද බඳිනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි හින්දා. ඊට පස්සේ ගෑනු හැමෝගෙම නිදහස සීමා වෙනවා. ඊට පස්සේ ඉතින් දුක තමයි. අපෝ මම නම් එහෙම වෙන්නේ නැහැ. මම හැමදාම මේ විදිහට තමයි ඉන්නේ. මාත් ඉතින් හිටියේ එහෙම තමයි. ඒක ඉතින් බලන්න කසාද බඳලම් බලන්න. වද විඳින්න මොකටද කසාද බඳින්නේ? බඳින්න ඕන ජොලියෙන් ඉන්නනේ. ඔයාට ඔව තාම තේරෙන්නේ නැහැ. පද්මේ, ඔයා ඔයිට වඩා මේ ගැන සීරියස් හිතුවත් හොඳයි. ඔයාගේ නැන්දම්මල ගමේ අය. ඒ මිනිස්සු හරි ට්‍රැඩිෂනල් කට්ටිය. ඔයාට ඔය විදිහට නම් ගමේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ නැහැ. කවුද නැන්දම්මල ගණන් ගන්නේ? I don't care. I don't care නෙමෙයි, ඔයාට කියා කරන්නම වෙනවා. මොනවා වුණත් ඒ ඔයාගේ හස්බන්ඩ් වෙන්න ඉන්න එක්කෙනාගේ අම්මා. ඔයා කැමති වුණත් නැති වුණත් ඔයාට එහෙම කරන්නම වෙනවා. මට ඒව පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ? ඔයා මීට කලින් ඒගොල්ලන් දන්නවද? මං දැකලවත් නෑ. එහෙනම් පෙන්නන්න බෑ කිව්වේ? යා මහ නපුරු ගෑණියි. පද්මි දැකලවත් නැතුව මේ මිනිස්සු ගැන ඔහොම තීරණ ගන්න එපා. ඔයාට ඒගොල්ලොත් එක්ක ඉන්නම වෙනවා. මං එයත් එක්ක ඒ ගෙදර එක දවසක්වත් ඉන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඔයා කසාද බැඳලා ගිහින් කොහොම ජීවත් වෙන්න හදනවද කියලා. මම් බඳින්නේ නිමල්ව මිසක් නිමල්ගේ අම්මවයි තාත්තවයි නෙමෙයි. මට තේරෙන්නේ නැහැ පද්මී. ඔයා ඒ මිනිස්සුත් එක්ක මෙච්චර තරහ ඇයි කියලා. ඇයි ඔයාට ඒගොල්ලෝ මොනවා හරි කියලා තියෙනවද?
එහෙනම් නෑ නිකන් නිමල්ගේ කතා බහෙන් ඒ වගේ තේරලා තියෙනවා. ඒ වුණාට හෙට ඒගොල්ලෝ ආවහම හොඳට කතා කරලා hina වෙලා ඉන්න. නැත්තම් නිමල්ගේ හිතටත් හරි නැති වෙයි. දිනේෂ් මම මේ තමුසේ හම්බෙන්න කියලාම හිටියේ. ඇයි මහත්තයා? මේ වත්ත ගත්ත මහත්තයා ළඟදිම දවසක එනවා. ඒ මහත්තයාට ඕනෙලු මෙහි ඉන්න ඔක්කොමලාම හම්බෙන්න. මේ අපි වාස් කරන්නද දන්නේ නැහැ මහත්තයා. වාස් කරන්න නෙවෙයි අයිසේ. ඒ මහත්තයාට ඕනෙලු මේ හැම දිනාගෙම දුක සැප බලන්න. අනේක කොච්චර දෙයක්ද මහත්තයෝ. හැබැයි ඉතින් උන්නාන්සේට පුළුවන් වෙයි දන්නේ අපේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දෙන්න. මේ තමුසේට ඒ කතා වලින් වැඩක් නැහැනේ. ආ මං කියන දවසට මේ සේරම එක්කගෙන මං කියන තැනකට එනවා. දිනේෂ් ඉතින් ඔය කොහොමත් මේ සංවිධාන වැඩවලට දක්ෂයිනේ. මහත්තයා මට ඇනුම් පද කියනවා නේද? ඇනුම් පදයක් නෙමෙයි අයිසේ. මම මේ කියන්නේ ආයෙත් ස්ට්‍රයික් වලට ලෑස්ති නොවි තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා විසඳ ගන්න කියලා. ඇයි මහත්තයා කවුරු හරි කිව්වද මේ අපි ස්ට්‍රයික් කරන්න යනවා කියලා? අයිසේ මට මෙතන ඉන්නකොට ඔය එක එක කතා එනවා. මම ඉතින් ඔබ විශ්වාස කරනවම නොවේ. මම මේ නිකමටයි කිව්වේ. අනික පස්සේ චුරුචුරු ගන්න නැතුව ওই ලොකු මහත්තයා එන දවසට තියෙන සේරම ප්‍රශ්න ගෙනල්ලා විසඳ ගන්නවා. තේරුණාද? අනික මේ තමුසේ වත්තේ තැන් තැන් වල කල්ලි ගහලා කතා කර කර ඉන්නවා කියලා මට මේ දැන් ළඟදිත් ආරංචි වුණා. මොකෝ? තමුසේ ආණ්ඩුවත් පෙරලන්න හදනවද? ඈ? අනේ මහත්තයෝ අපි කොහොම ඒවා කරන්නද? දිනේෂ් තමුසේ හොඳට මේකත් මතක තියාගන්න. තමුසේලාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා අපිට ගැනලා දෙනවා. අපි ඒවා පුළුවන් විදිහට විසඳලා දෙනවා. හොඳට මතක තියාගන්නවා. මේ වත්ත ඇතුලේ දේශපාලන වැඩ විතරක් ගව ගන්න බෑ. තේරුණානේ? එහෙමයි මහත්තයා. මං එන්න එනවා.
මට එපා බං. ඒ මොකද? මං කමලාවතියක් කළ දිහාවෙන් තේකක් බීලා යාවි. පොඩ්ඩි ඔයවත් මේක බොන්න අම්මට එපාලු. ඉතින් මොකද මේ කමලාවති නැන්ද කියන්නේ? ඔය සිහියක් පතක් නැතුව කියවන්නේ නිමල් ළමයට තීන්දුව වෙච්ච මගුල ගැන. මේගොල්ලෝ ඒ ගෙදර ගිහින් දැම්මේ? ගියා කියන්නේ සාගරයක් වගේලු ගේ. කියලා නිම කරන්න බැහැලු ඒ මිනිසුන්ට තියෙන ධනස්කන්ධරා. කිව්ව විදියට අපි කවදාවත් දැකලා නැහැ ඒ වගේ පෝසත් මිනිස්සු. එයාටත් ඉතින් ඕන උනේ එයාගේ පුතාට වැඩි වස්තුවක් එක්ක මනමාලියක් ඇඳන් එන්නනේ. දැන්වත් ඉතින් නිින්ද යනවා ඇතිනේ. ඒ ගෑනිට දොසක් කියන්න බෑ බං. කොයි අම්මා තාත්තත් කැමති තමන්ගේ දරුවෝ දුකක් කරදරයක් නැතුව ජීවත් වෙනවා දකින්න. මනමාලි ගැන මොකද අම්මේ කියන්නේ? නැන්ද හිතට අල්ලලාද? ඒ ගැන හාහුවක් නෑ. මනමාලි නෙමෙයිනේ වැදගත්, සල්ලිනේ. ඒක නෙමෙයි, අම්මට කියන්න ඇති රත්තරන් ලේලි පොඩ්ඩ කියලා. අම්මා මෙතන කියන්නේ නෑ. අනේ මගේ නම් හිතරි දෙයි ඕවට. එයා මන් දන්න කෙනෙක් නේ. හැබැයි උඹලේ පන්තියෙමද කුසුමේ හිටියේ? පන්තියද කියලා අහන්නේ? අක්කගේ අඹ යාළුවා. හැබැයිද? අම්මෙමි, අම්මා ඊළඟ දවසේ කමලාවති නැන්දාව හම්බුනහම කියන්න එයාගේ මහලොකු ලේලි පොඩ්ඩ අපේ අක්කගේ හොඳම යාළුවා කියලා. පොඩි කටකට ඕවා ගැන දැන් කතා කරලා වැඩක් නෑ බං. අපි දැන් අක්කට යන කල දසාවක් ගැන බලන්නත් එපායේ. ඕක නොකරන එකමයි කාර්යය. ඒක නම් ඇත්ත තමයි අම්මේ. ඌයි උදේ දැන් මගුල් දාට අඳින්න ඇඳුම් කැඩුම් එහෙමත් ගන්න තියෙනව නේද? ලොක් අයියගේ හිතේ තියෙනවලු උඹව දෙවෙනි මනමාලයට ගන්න. ඉතින් අපි දෙවෙනිය ඉන්නේ ඉතින්. දෙවෙනි බෑ කිව්වයි කියන්නේ? අනේ පුතේ, මේ මහතුන්ටයි මේ අනිත් දෙන්නටයි කොළඹින් කමීස දෙක තුනක් ගෙනත් දීහංකෝ. බලමුකෝ අම්මේ, ඉතින් තව කල් තියෙනවනේ. එහෙම කියලා පුළුව නෑ පුතේ. හැමෝම පිළිවෙලකට යන්න එපායේ.
මටත් සාරි දෙකක් ඕන වෙනවා. මගුල්දාට අඳින සාරිය නම් ලොක් අයියා ගෙනත් දෙන්නම් කියලා කිව්වා. දෙවෙනි දවසේ අඳින එක තමයි පුතේ. හරි හරි අම්මි, ඒක මං යාල දෙන්නම්. මම පුතේ ඔබට සල්ලි දෙන්නම්. සල්ලි එපා අම්මේ. මං අම්මට ඉතින් කොහොමත් සාරියක් ගෙනා දෙන්නම ඉතාලියෙන්ද. ඒ මොකක්ද අම්මේ? මේ මගුල්ගේ කියන්න ඕන නැහැ ලැයිස්තුවක් මං හැදුවා පුතේ. අපි ගමේ අය නැතුව මෙතන 50කටක් විතර ඉන්නවා. ඇයි අම්මේ, දේන් අන්දර ඉන්න කියන්නේ නැද්ද? නොකිය කොහොමද? ඇයි හාමිගේ කල්පනාව දෙන්නංගිට නොකියයින්ද? කියනවා කියනවා දෙන්නංගිට කියනවා. එතකොට අම්මේ කුසුම්ට එන්න කියන්නේ නැද්ද? කුසුමෙටත් ඉතින් කියනවා. ඒත් ඉතින් හේලා මෙයාවත් තමයි පුදුමි. එකක් කියන්න, ඒ ළමයාගේ හිත රිදෙන්නේ නැති විදියට කිව්වොත් තමයි හොඳ. එහෙනම් ඉතින් ඔහෙම කියන එකයි ඇත්තේ. මම? මට බෑ මට බෑ. මට ඒක කියන්න බෑ. වෙන ඕනම දෙයක් කරන්නම් හාමිනේ, ඒක නම් මට කරන්න බෑ. ඕන් කිව්වා. දැන් ටික ටික මගුල් ගෙදරට ලෑස්ති වෙන්න වෙයි නේද? ඩ්‍රයිවරු නැහැ. ඇයි මොකද? ඇයි අප්පේ, ඇයි මනුස්සයෝ කන්දී හල්ලකු මම්මේ කියන්නේ මොනවද කියලා අහලා. මොනවද කියහල්ලකො බෙරියන් දෙන්නේ නැතුව. මොනවද කියන්නේ? මට තනියම මේ මගුල් කටයුතු කරන්න පුළුවන් අයියේ ඩ්‍රයිවරුන් නැහේ. මෙච්චර කළුත් තාමනේ මගෙන් අහලා අය වැඩ කෙරුවේ. ලොකු පුතත් එක කතා කරලා ආමිනේට කැමති විදිහක් කරන්න. එහෙම කියලා පුළුවනේ ඔහේ තාත්තනේ. හා හොඳයි, ඉතින් මොනවද ආමිනේ මට කරන්න කියන්නේ? සීලාරත්න මහත්තයලට ගැළපෙන විදිහට අපිත් අපේ මගුල් තුලා කටයුතු කරන්න එපා ඩ්‍රයිවරුනේ. මේ හාමිනේ, අපිට පුළුවන් විදිහට කරමු. එහෙම කියලා පුළුවනේ. ඉංග්‍රීස් පන්නේට හැදිච්ච ලස්සපතියෝ බොහොම වැදගත් මිනිස්සු. හාමිනේ ලොකුවතු අල්ලන්න යනකොට මම කිව්වා
දැන් ඉතින් උඩ පැන ගන්න බැරුව දඟලන හනේ මගේ කට ලොකු අතු අල්ලන්න හා දෙයනේ මේව මං කරපු දේවල්නේ නතු ඇයි අරේ උදවිය මේවා ඒගොල්ලෝ කරගත්තු දේවල් කියලා කියනවා ඔහෙට ඇහුනේ නැද්ද කොයි ලෝකෙද හිටියේ හා ඉතින් හාමිනියමනේ ලොකු පුතාට කෑ ගහලා කිව්වේ මේකට කැමති වෙන්න කියලා ඔව් 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 කිව්වා තමයි ඉතින් ඒක ඇති වැරද්ද මොකද්ද ආමිනේ නිකම් බෙරියන් දෙන්න එපා. දැන් අපි දෙන්න මෙතන කෑකෝ ගහලා ඇති වැඩක් නෑනේ. අපි එදා ගිහින් ඒ දරුවගේ දෙමව්පියන්ව හම්බ වෙලා කතා කරුවනේ. ඉතින් ඒ තීන්දුව කරගත්ත විදියට වැඩේ කරමු. හැබැයි අපිට පුළුවන් විදියට ආයේ ගැන කතා කරන්න එපා. තාමත් අක්කා හිතේ අමාරු වෙඳනඟ ඉන්නේ. ඔව්. ඔය අපිට නොපෙන්නුවට සැරින් සැරේ යඬනවා. බලාගත්තු අතේ ඔහේ බලාගෙන ඉන්නවා. අනේ ඇත්තමයි මට එහෙම ওই මිනිස්සයව හම්බුනා නම් හොඳවන් එකක් කියනවා. කුසුම් මොයි මැරෙන්න හැදුවට මං නම් හිතන්නේ එයා කුසුම්ට ආදරය කළා නැහැ. නැත්තම් එයා පත්මිනී වගේ කෙනෙක් කියලා වෙයිද? එයා අපේ අක්කගේ හොඳම යාළුවලු නේද? ඔව්. ඉස්කෝලේදී දෙන්න එකටමයි හිටියේ. හරියට නිකන් ඉදි කට්ටයි නූලයි වගේ. එයා කොහොම කෙනෙක් දැක්කේ? අපේ අක්කා වගේද? වහට පිස්සුද? හරියට නිකන් දෙන්න හසයි පොළවයි වගේ. ඒ කිව්වේ? ඒ කිව්වේ ගතිගුණ අතින් කුසුම්ගේ අහලකින්වත් තියන්න බෑ. පිනුමින් වත්? මොන? කුසුම් ඊට වඩා කොච්චර ලස්සනයිද? මං හිතුවා අපේ අක්කගේ මොකක් හරි සමානකමක් තිබිලා නිමල් අයියාගේ හිත ගියාද කියලා. මොන පිස්සුද නංගි? ඒක තමයි මටත් හිතාගන්න බැරි. නිමල් මේ ලෝකේ ඕනෙම ගෑනු කෙනෙක් එක්ක යාළුවොත් හිත හදාගන්න පුළුවන්. ඒත් ඉස්කෝලේම හිටපු එයාට ගැළපෙන්නෙම නැති කෙනත් එක්ක තමයි යාව යාළු වෙලා කසාද බඳින්න හදන්නේ. සල්ලි වලට වෙන්නේ නැති අක්කේ? ඔව් ඉතින්. ලොකු දෑවැද්දක් එමත් ලැබෙන්න ඇතිනේ. එහෙම බැලුවොත් මේ ඔක්කොටම හේතුව අපේ දුප්පත්කම. එහෙම හිතන්නත් එපා නංගි. මොකද දෙන්නත් එක්ක කුටුකුටු ගානේ? මට විරුද්ධව කුමන්ත්‍රණ නේද? අනේ කුමන්ත්‍රණය කරනන්නේ වැඩේමයි. නේද? ඒක තමයි. මේ අපේ මහත්තයාට දැනගන්න ඕනේලු. ඔයාලට තියෙන මොනවද ප්‍රශ්නේ කියලා. ආ දිනේෂ්. ඔන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන්. ප්‍රශ්න හුඟක් තියෙනවා වගේ පේන්නේ. කවුරුද එක්කෙනෙක් කතා කරන්නේ? දිනේෂ් මේ මෙතන කුටු කුටු ගන්න නැතුව මේ මහත්තයාට කියන්න තියෙන දේ කෙලින් කියන්න. මහත්තයා මේ අපේ මේ මේ ඕකේ අපිට ඉතින් පඩි ප්‍රශ්නේ තමයි තියෙන්නේ මහත්තයා. මේ අනේ මහත්තයෝ අපිට කීයක් හරි වැඩි කරලා දෙනවා නම් බුදුබව අත් වෙනවා මහත්තයාට. මට තේරෙනවා දිනේෂ්. කොහොමදත් මං කැමති හැමෝගෙන් පඩි රුපියල් 15කින්වත් වැඩි කරන්න. ඊට අමතරව මං හිතාගෙන ඉන්නවා මෙතන අවුරුදු 10ට වඩා වැඩියෙන් වැඩ කරපු අයගේ පඩිය දෙගුණ කරන්න. එහෙම නැත්නම් මෙහි කාටවත් පඩිය වැඩි වෙන එකක් නැහැ සර්. හයි. මෙතන අවුරුදු 10ට වඩා වැඩ කරපු කට්ටිය කවුරුත් නැද්ද? කියනවා. මට අන්තිමයි. නෑ නෑ මේ
එහෙමම කියන්න බෑ නේද මිස්ටර් ජතුංග? ආ? මේ අපේ දිනේෂ්ලා එතකොට මේ අර ඇල්බර්ට්ලා එහෙම මේ ඉන්නවනේ. හ්ම්? මම හිතන්නේ දිනේෂුත් දැන් අවුරුදු 10ක් විතර වෙනවනේ. මේ හරියටම මහත්ය අවුරුදු 12ක්. ඒ වුණාට දිනේෂ් මෙහෙන් අස් කරලා ආපහු වැට ගත්ත කෙනෙක් හින්දා ඒ පළපුරුද්ද මේකට ගන්න බෑ නේද රෝණ මහත්ය? අනේ අනේ මහත්යෝ මං දිනේෂේ රස්සාවෙන් අස් කරේ. මොකද ඔයා කරපු වැරද්ද? අනේ බුදු මහත්යෝ මං කරපු වැරද්දක් නෑ. වැරද්ද කරන්න තැන ඉන්නේ ඔයා රස්සාවෙන් අස් කරේ. මූ රබර් සීට් හොරගන් කරුවා සර්. අනේ අනේ මහත්යෝ මේ මං කරපු හොරකමක් නෑ. මේ මේ වත්තේ ඉස්සෙල්ලා හිටපු මැනේජර් ගේ ගෝලෝ තමයි මේ වට සම්බන්ධ. මේ ඒකට මාව පටලවලා මාව රස්සාවෙන් අස් කළා. මේ 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 හැමෝම දන්නවා ඇත්ත. දිනේෂ් එහෙම කරන්නේ නෙමෙයි. දිනේෂ් නෑ එහෙම කරන්නේ. දිනේෂ් හරි හොඳයි මහත්තයෝ. මේ මේ රෝහණ මහත්තයාට පින් සිද්ධ වෙන්න තමයි මාව ආයෙත් රස්සාවට ගත්තේ. හරි දිනේෂ්. අපි පන්න දේවල් ඔක්කොම මතක් කරලා අපි අලුතෙන් පටන් ගමු. කොහොම වුණත් මේ පරිප්‍රශ්න ගැන තීරණයක් ගන්න මට සභාපතිතුමත් එක්ක කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම පොරොන්දු වෙනවා හැමෝගෙම පඩිය සාධාරණ මුදලකින් වැඩි කරනවා කියලා. හරි. තමුන්වහන්සේලාට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එව්වත් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම දේවලුත් තියෙනවා මහත්තයෝ. කියන්න දිනේෂ්. මම කැමති ඒවා දැනගන්න. ආ කොසුම් කොහමද? කොහෙද මේ ගියේ? මේ සමූපකාරයට ගියා විජේ. බලට බරේ බඩු තුස්සගෙන? මේ හාල් වගේකුයි පොල් වගේකුයි. කොදෙන්න කොදෙන්න මං ගිහින් දෙන්න. අනේ නෑ. ඕන්නේ. දෙන්න කොසුම් මං ගිහින් දෙන්න. පිස්සුද? එපා. මට ගෙනියන්න පුළුවන්. මේකේ හැටි බරක් නෙමෙයි. දෙන්න දෙන්න කුසුම් මාව ගින්ද නකෝ දෙන්න දෙ. අනේ විජේ එපා. පින් සිද්ධ වෙයි එපා. මං කාගෙන්වත් උදව් ගන්න කැමති නෑ. කුසුම් මාත් එක්ක තරහ එන්නේ දින්නේ. මම මොකටද විජිත් එක්ක තරහ වෙන්නේ? අයියයි අම්මයි කරන් දේවල් වලට අපි බලන්නේ නෑ කුසුම්. ඒ දෙන්නත් මට මොනවත් කළා නෑ. අයියා බඳින්න යන බව කුසුම් දන්නේ නැද්ද? මං දන්නවා. ඉතින් හොඳයිනේ. මම හිතන්නේ කුසුම් කවදාරි මගේ නෑනාවයි කියලා. කල් ගියාම හරි අයියා අම්මයි කැමැත්ත ගනී කියලා අපි හැමෝම හිතන්නේ. කවුද අපි කිව්වේ? තාත්තා, මම, තුර දෙවෙනි අයියා, ගාමිණී මල්ලි, සෙනර අපි හැමෝම ඉතින් ඉදී හැමයි කුසුම්. අනේ පින් සිද්ධ වෙයි විජේ. ආපහු ඒ ගැන මාත් එක්ක කතා කරන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. කුසුම් ගෙතේ දුර නම් මට සමා වෙන්න. ඒත් කුසුම්ම දැක්කම අපිට මග ඇරලා යන්න බෑනේ. මං ඕගොල්ලෝ කාත් එක්කවත් තරහ නෑ විජේ. ලොක්කයි නැන්දයි එක්කවත් තරහ නෑ. ඔව්. ඒක අතකට කුසුම අපේ ලොක්කයට හොඳ වැඩි. මට ඒක තේරෙනවා. මම යන්නම් විජේ. මට පරක්කු වෙනවා. කුසුම්. ආට ඕන උදව්වක් තියෙනවා නම් ඕන වෙලාවක ඇවිල්ලා මට කියන්න. මං කොහේ හිටියත් ඇවිල්ලා එක් කරලා දෙනවා. මං ගිහලා එන්නම් කුසුම්.
අවරසේද? කොහ මහත්ය ආවද? ඔව්. කාන්තෝරේ ඉඳලා ඇවිල්ලා හිසේ අම්මයි කියලා ටිකක් ඇලවුවා. හරි. මහත්ය ඇවිල්ලා ඉඳගන්න මං ඇහැරවන්නවා. නෑ නෑ අවරසේද? මං එන ගිහිල්ලා එන්න. නෑ නෑ මහත්ය ආවොත් ඇහැරවන්නමයි කියලා කිව්වා. මහත්ය ඉඳගන්නකෝ. මං කතා කරන්න. එන්න. හරි. හිතර ඉතින් කවද්ද ලෙඩක් තිබ්බේ නැත්ද? හරි හරි. දැන් එන කියමුක බලන්න අලුත්ම ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නයක්ම නෙවෙයි. ප්‍රශ්නයක්ම නෙවෙයි. එහෙනම් මොකද්ද? මට නම් පේන්නේ කුසුම්ව හිතෙන් අයින් කරගන්න බෑ වගේනේ. මම මැරුණත් මට ඒක කරන්න බෑ මහින්ද. දැන් ඉතින් ඔබ කොහොමද ওই විදිහට පත්මිනිත් එක්ක පවුල් කන්නේ? මං හීනෙන් ඇවිදිනා වගේ කියලා දවසක් දා උඹට කිව්ව උඹට මතක? තාමත් එහෙමයි. මං හිතන්නේ ඉස්සරහටත් ඒක එහෙමම වෙයි. කරන්නේ මොකද්ද කියලා නොදැන ඔහේ යනවා. නිමල් මම උඹට එකක් කියන්න. ඔය කරන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මට නම් උඹට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මගේ ජීවිතේ තිබුණේ කුසුම් ළඟමයි. එයා මගෙන් අයින් වුණේ මගේ ජීවිතෙත් අරගෙන. දැන් මම ඉස්සෙල්ලා නිමල් කවුරුවත් නිසා තමන්ව නැති කරගන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඉතින් හුඟක් අය අපේ ජීවිතවලට එනවා යනවා. එහෙම කියලා තමන්ව නැති වෙන්න දෙන්න නරකයි. ඒත් මට කරන්න වෙලා තියෙන්නේ ඒකම තමයි. ඒක උඹට තේරෙන්නේ නැහැ. සමහරක් විට කවදාද දවසක කුසුම් මේව තේරුම් ගන්නේ කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත් මහින්ද ආත්මයක් නැති වෙච්ච මිනිහෙක් විදිහට ජීවත් වෙන හැරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ. නිමල් මම ඔබට එකක් කියන්න. ඔය කරන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මට කරන්න දෙයක් නෑ මහින්ද. මේ මගුල කෙරෙන්නේ මට උමනාවට නෙවෙයි. මං අර කරත් එක බැඳපු ගුණා වගේ දක්කන පැත්තකට ඔහේ යනවා. අනේ මන් දන්නේ නැණිවත්
මට නම් උඹට මොනව කියන්නද කියලා තේරෙන්නේ නැහැ. කවුරු මොනව කිව්වත් මගේ ජීවිතේ තිබුණේ කුසුම් ළඟමයි. එයා මගෙන් අයින් වුණේ මගේ ජීවිතෙත් අරගෙන. දැන් මං ඉස්සලා. නිමා කවුරුවත් නිසා තමන්ව නැති කරගන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඉතින් හුඟක් අය අපේ ජීවිතවලට එනවා යනවා. එහෙම කියලා තමන්ව නැති වෙන්න දෙන්න නරකයි. ඒත් මට කරන්න වෙලා තියෙන්නේ ඒකම තමයි. ඒක උඹට තේරෙන්නේ නැහැ. සමහරක් විට කවදා හරි දවසක කුසුම් මේවා තේරුම් ගන්නේ කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත් මහින්ද ආත්මයක් නැති වෙච්ච මිනිහෙක් විදිහට ජීවත් වෙන හැරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් පුතා වත්තට ගිහින් මිනිස්සුත් එක්ක කතා බහ කළා. පව්වංක ප්‍රශ්න කෝටිය පව් දුප්පත් අහිංසක මිනිස්සුන්ට. පුතා ආලකේක් වුණහම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන තමයි. හැබැයි ඉතින් පුතා මේක එංගලන්තේ නෙවෙයි යන්නේ එක හිතේ තියා. අංකල් ඒකෙන් අදහස් කරන්නේ මම මහ පොළේ පය ගහලා ජීවත් වෙන්න දන්නේ නැහැ කියලා. නෑ නෑ පුතා ඒක නෙවෙයි. එක පාර්ශ්වම ඔය වගේ තනතුරු ලැබුවාම සමහරු ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තවත් ඒ ප්‍රශ්නවල පැටලෙනවා. අනිත් එක පුතා ඔය කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳනකොට බොහෝම දුරදිග බලලා කල්පනාවෙන් කරන්න ඕන. මම කොහොමද අපේ ඩැඩි වගේ නෙමෙයි නේ අංකල්. කම්කරු සූදානම් මම කොහෙත් කැමති නෑ. පුතා ඩැඩීගේ තරුණ කාලේ ඔය වගේ අදහස් තිබුණා. තරුණ කාලේදී ඔය වගේ තින් රැඩිකල් අදහස් එනවා තමයි. අංකල් හිතන්නේ මගේ අදහසත් එහෙම වෙනස් වෙයි කියලා නේ? ඩැඩීට උනා වගේ? නෑ නෑ පුතා. මම එහෙම හිතන්නේ නෑ. හැබැයි පුතා ඉතින් පුතා දන්නවනේ ව්‍යාපාරයක් හැමතිස්සෙම රඳාපවතින්නේ ලාභය මත. ලාභය ලබන්නම් ටිකක් හරි ශ්‍රමයේ සූරා ගන්න සිද්ධ වෙනවා. පුතාට ඉතින් මේවා මම අලුතෙන් කියා දෙන්න දේවල් නෙවෙයිනේ. බෝරුණේ අංකල් ලාභය වැඩි කරන්න නම් මිනිසුන්ගේ ඵලදායිතාවය වැඩි කරන්න ඕන. මිනිස්සු මහන්සියලා වැඩ කරනකොට ඵලදායිතාවය වැඩි වෙනවා. ඒතකොට නිකම්ම ලාභය වැඩි වෙනවා. මිනිසුන්ට මහන්සියලා වැඩ කරන්න නම් ඒ මිනිසුන් හොඳට සැලකන්න ඕන. නැත්ද? එච්චරයි. පුතා කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් පුතා අපිට ඕක කොච්චර දුරට ප්‍රායෝගිකව සාර්ථක කරගන්න පුළුවන්ද? Come on uncle. ඇයි බැරි? හොඳයි පුතා. අපි හොඳට පඩි ගෙව්වයි කියමු. ඒ හොඳ පඩිත් අරගෙන බොරු ගන්න, හොර ගන්න මිනිස්සු ඉන්නවා නම් අපි මොකද කරන්නේ? අංකල් ඒකට තමයි මැනේජ්මන්ට් එකක් තියෙන්නේ. මට ඕනේ අංකල් මේ තියෙන සිස්ටම් එක එහෙම් පිටින්ම වෙනස් කරන්න. සේවකයයි පාලකයයි අතර හොඳ සම්බන්ධයක් ඇති කරන අලුත් සිස්ටම් එකක් හදන්න. හොඳ අදහසක්. Thank you. හැබැයි පුතා උඩුගම් බලා පීනන එක ලේසි නෑ. බලමුකෝ. මා දුරදිග නොබල වැඩ කරන කෙනෙක් නෙමෙයිනේ අංකල්. අනිත් එක අංකල් මේ තියෙන ක්‍රමේ කවුරු හරි වෙනස් කරන්න ඕනේනේ. හැමදාම එකම විදියට ලෝකේ කරකෙන්න ඕනේ නෑනේ. ඔව් පුතා. පුතා කියන කතාවේ ඇත්තක් තියෙනවා. හොඳයි. බලමුකෝ. තරුණ අදහස්. මැඩම් දැන් මේ වෙඩින් එකේ වැඩ කටයුතු ඔක්කොම සූදානම් කරලාද තියෙන්නේ? ඒක ගැන තමයි අපි දෙන්න මේ කතා කර කර හිටි. මං හිතන්නේ ලියල මහත්තයා කොළඹ ලොකු හොටෙල් එකක මේ වෙඩින් එක ගන්න කියලා. ඒක හොඳයි.
ඒක ගෙදර ගන්නට වඩා ලේසියිනේ. අනික ඉතින් සුළුපටු මිනිසක් කැ ඉන්නේ ඉන්වයිට් කරන්න. අනිත් එක කල්යාණික වෙඩින් එක අපි ගොඩක් කටියට කිව්වෙත් නෑනේ. ඉතින් ඒ හැමෝටම මේක කියන්නත් වෙනවා. අනේ ඔව්. ගිය පාර වෙඩින් එක කිව්වේ නෑ කියලා මගේ සමහර කයාලු තරහක් වුණා. මේක නම් නෝර්දාම් කියන්න ඕනේ. හරි. ඩියාරෝ කෙනෙක් තමන්ගේ බෑන වෙනවයි කියනකොට ඒක ඉතින් හැමෝටම කියන්න ඕන තමයි. නැත්නම් නෑනේ ඒක කිසිම ගතියක්. නැතුව? නැතුව? දැන් මැඩම් ඩියාරෝ මහත්තයාගේ දෙමව්පිය මොකද කියන්නේ? අනේ මන් දන්නේ සෑම්. ඒක තමයි ප්‍රශ්නේ. ඔය මිනිස්සු ඔය හොටෙල්ස් වලට ගෙන්නගන්නේ කොහොමද කියලා. ඇයි? මොකද? ඇයි අහන්නේ? බලන්නකෝ. ඒ මිනිස්සුන්ගේ කිසිම පොෂ්ගතයක් තියනවද? තාත්තනම් හොඳ බස් එලවන්නම තමයි. අම්මට නම් ඉතින් සාරියක් ඇඳලා ගත්තාම ටිකක් හොඳට ඉදි. මෙරායා අපිට වැළගත් වෙන්නේ නිමල්වන්. ඔය අම්මවයි තාත්තවයි නෙවෙයිනේ. අනිත් එක මොකද වෙන්නේ? ඒක ඇත්ත. මේ කාරණේ නිකන් මේ චාරිත්‍රයට දෙමෝපියෝ පෙන්වම ඇති. ඒ ටිකට හරි ඉතින්. දැන් මැඩම් වැදගත්ම දේ තමයි වෙඩින් ඇරේන්ජ්මන්ට්ස්. අපි දැම්ම ඉඳලම ලිස්ට් එකක් හදන්න ඕන කාටද ඉන්වයිට් කරන්න කියලා. එතකොට අපිට පුළුවන් නේ කී දෙනෙකුට අපි ඉන්වයිට් කරන්න ඕනද කියලා මේ එහෙම ලිස්ට් එකක් හදාගන්න. ඒතර කවවත් මගේ හරින්නෙත් නෑනේ. නැද්ද? ඔව්. ආයි අරයට කියන්න බැරි වුණා, මෙයාට කියන්න බැරි වුණා කියලා කෙඳිරි ගන්න එහෙම එපා වුණා. මැඩම් දැන් මේ නැගත් එහෙම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඔව්. ඒ පැත්තෙන් ඒව ඔක්කොම හදලා ගෙනත් දුන්නා. අපරාධ කියන්න බැරි වෙන මාත්‍ය. කියන පමාව විතරයි. හැම දෙෙම මේ මිනිස්සු ලෑස්ති කරලායි තියෙන්නේ. සර්ගෙතින් දෙවෙනි දුව වුණාට ඒ පොලේ පළවෙනි පිරිමි දරුවානි. ඒ හින්දා මගුල ජයටම ගනි. හෝම් කමින් නේකුත් ඇදිනේ. ඔව් ඔව්. මුළු ගමටම කියලා බොහොම ඉහලින් ගන්නවා කියලා කිව්වා. අපිටත් ඒ කුඩි ගෙවල් වලට යන්න සිද්ධ වෙයි. මෙරායා දැන් මෙතෙන්ට ඕන දේවල් කතා කරන්න. ඔය වැඩක නැති බහුබූත කතා කරන්න නේතු. මොකද්ද වැදගත් නැත්තේ? මං කතා කරන්නේ වැදගත් දේවල් තමයි. මේ මං එකක් කියන්න. අපේ රිලේෂන්ස් ලං ඔය ගෙදරට එකයි යන්න බෑ. අයියෝ. අයියෝ මැඩම් අපිට තව කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඕ ඉතින් පස්සේ කතා කරගන්න පුළුවන් නේ. මේකත් හරියට අර මොහොත හත් ගව්වත් තියාගෙන අමුඩ ගහනවා වගේ වැඩක් නේ. ඕන එකක් කරගන්න සෑම්. මං දන්නේ. පත්මි ඇරෙන්න වෙන ඕනම කෙනෙක් නෙමල් එක්ක ආල්නා කියලා ආරංචි වුණා නම් මගේ හිත මෙච්චර හෙලවෙන්නේ ඇරෙන්න. ඔයා හැමදේම කියාගෙන හිටපු යාළුවා හින්දා ඔයාට එහෙම හිතෙනව ඇති. ඔව්. පද්මි සම්බන්ධව මට හිතෙන සමහර දේවල් මට ඔයාටවත් කියන්න බැරේනෝ. ඒ කිව්වේ? පද්මි මාත් එක්ක කියපු කරපු දේවල් ඒ දෙයනේ ලොකහියට වෙන කෙනෙක් හිටියම නැද්ද යාළු වෙන්න? පද්මි ලොකහියයි හසර පොළොව වගේ. මට බයයි රේනු. ඒ දිනට එකට ඉන්න පුළුවන් වේද කියලා. ඉතින් ඕන දෙයක් වෙච්චාවේ. ඔයාට මොකද? මේ කුසුම් මං ඔයාට එකක් කියන්නම්.
වඩ තාමත් බෙරිද ඔය මිනිහව අමතක කළා දාන්න. පත්නි කසාද බඳින්න යන්නේ නිමල් හතරසිංහ මිසක් මගේ ලොකයි යවන්නේ මේරේන. මගේ යාළුව පත්මිනී සේනාරන්න කසාද බඳින්න යන්නේ ඩිආරෝ කෙනෙක් වෙච්ච නිමල් හතරසිංහ. ඒ මිසක් පුංචි කාලේ නම් මට ආදරය කරපු මගේ ලොකයි යවන්නේ මේරේන. මගේ ලොක්කයි මට තවම ඉන්නවා. නිවල් හතර සිංහ මට නැති වුණා. පත්මිනි අයිති කරගත්තේ නිමල්ව. එයාට මගේ ලොක්කයි අම්මගෙන් උදුර ගන්න බැරේනවා. එයා මගේ කුසුම්. අනේ ඔහොම කියන්න එපා කුසුම්. මගේ ලොකයි විතරක් නෙමෙයි රේන. පුංචි කාලේදලා මගේ ළඟ නම් මගේ ඇසල කඳුළු බෙදපු මගේ යාළුවත් මට ඉන්නවා. නිමල් කසාද බඳින්නේ මගේ යාළුවා නෙමෙයි. පත්මිනි කසාද බඳින්නේ මගේ ලොක්කයව නෙමෙයි. මගේ යාළුවයි මගේ ලොක්කයයි දෙන්නව මගේ හිතේ හිටපු තැන්වලම තාම ඉන්නවා නේද? අඳුනේ කියන්නේ මම පුදුම දෙයක් කියලා මං වඩ දවසක් කිව්ව නේද? නිශාන්ත ගියාද අංක? කොහෙද මම ඉන්නේ කියලා කිව්වා. පැහැයි කියලා ගියේ. මිනිහා දැන් ස්ටේට් එකේ මැනේජින් ඩිරෙක්ටර්. එයා මොනවද අංක කිව්වේ? ඔය වත්තේ විස්තර ගැන කතා කරලා වෙන මොනවාක්වත් කිව්වේ නැහැ. මං හැමෝ ගැන නෙමෙයි. එයා මං ගැන මොනවද කිව්වේ කියලා. ඌ ගැන මොනවක්වත් කිව්වේ නැහැ. මිනිහට දැන් හුස්මකට ගන්න වෙලාවක් නැහැ. හරි බිසි. ඇයිද ඔය කල්පනා කරන්නේ? නිශාංකාරි හොඳයි අංක. දූ වෙන කෙනෙකුට වචනේ දුන්නේ නිශාංකට කැමති නැති හින්දා නේද? මං එයාට කැමතියි අංක. අනේ වන්දනේ මොනවද මේ ඔයා කියන්නේ කියලා. නෑ මං කිව්වේ මං එයාට අකමැති නෑ. හැබැයි දූ මට නම් තේරෙන්නේ ඔයා කියන දේ. හරි ඉතින් ගෙදෙත්ත කෙනෙක් බලන්නත් ආවනේ ඔයාව. ඔව් අංක. මං එයාව තමයි බඳින්නේ. නිමල් නොහිටියනම් මම කැමති වෙන්න තිබුණ නිශාංකට. ඔව් අංක.
මං එයාව තමයි බඳින්නේ. නිමල් නොහිටියනම් මම කැමති වෙන්න තිබුණ නිශ්ශංකට. ඕම දේවල් නම් ඕන තරම් වෙනවා දුව. හැබැයි දුව මට මෙන්න මේ එක දෙයක් ගැන නම් දැනගන්න ඕනේ. දුව මෙහෙ ඉන්න කොටත් ඔය සම්බන්ධය තිබුණද? මං දුවගේ අම්මට කීප වතාවක්ම කිව්වා මෙහෙ ඉඳද්දි ඔය සම්බන්ධයක් තිබුණ නැහැ කියලා. අම්මත් හිතනවත් දන්නේ නැහැ මං දැන දැනම බොරු කියනවා කියලා. අනේ එහෙම නෑ අංකල්. මගේ හිම ලොකු සම්බන්ධකමක් තිබුණේ නෑ. මේක මගේ හිතේ විතරක් තිබුණ දෙයක්. ඉතින් දුව, දුව අපිට ඕක කිව්වා නම් ඉවරයිනේ. එහෙනම් අපි කෙලින්ම ළමයට කතා කරනවානේ. නිශාන්ත මායක තරහ වෙලා ඇති නේද අංකල්? මොකටද තු තරහයි? තුව නිශාන්තට වචනයක් දුන්නේ? ඉතින් එහෙනම් දුව මොකට ඕක ගැන කල්පනා කරන්නේ? ඔබ දැන් හිතින් අත්තරදා? මොනවද මේ ළමයි දුන්න කවි වගේ සංග්‍රහවට දාන්න කියලා? දැන් කවද්ද ඔය සංග්‍රහව කරෙන්නේ? මට පේන විදිහට නම් උඹලා දෙන්න සංග්‍රහව මාර්ගෙන් කවි ලියා ගන්නවා වගේ. තව හයියෙන් කියපන්. කාට හරි ඇහුණා නම් එහෙම කාටත් ඇහෙන දෙයක් නැහැ. හැමෝම දන්න උඹලා දෙන්න සංග්‍රහව මාර්ගෙන් කවි ලියා ගන්නවා කියලා. කවුද දෙන්න? කවුද ඉතින්? උඹයි අර මනනන්දනයි මිසක්. මේක හරි වැඩන්නේ. අපි දෙන්නට එකතු වෙලා සංග්‍රහයක් කරන්න බැරිද? පුළුවන් පුළුවන්. කවුද බෑ කිව්වේ? මේ මං විහිළුවක් කරේ. කෙල්ල බය වුණා නේද? මම මොකටද බය වෙන්නේ? මම වරදක් කළේ නෑනේ. අනුල අරටික තෝරලා ඉවරද? ඔව් නන්දන. ඒව නම් ඔක්කොම කියෙව්වා. ඒත් අර කිව්වත් වගේ ඔක්කොම තියෙන එකම වගේ කවිනේ. එක කවියක්වත් වෙනස් විදිහේ ඒවා නැහැ. ඔක්කොම තියෙන්නේ ආදරේ ගැන. ඒ මොකද දන්නවද? හැමෝටම ආදරේ ගැන ලියන්න තියෙන එක දෙයයි. ඒකයි. ඇත්තද? බලන් ගියා මේ අතේ නම් යමක්කමත් දන්නවා. දන්නව තමයි. මං ඔය සමහර අය වගේ දැනගෙන නොදන්නවා වගේ ඉන්නේ නෑනේ. දැන් කවුද එතකොට දැනගෙන නොදන්නවා වගේ? ඇනල්. ඔය සමහර අය. අනේ මේ නන්දන, ඔයා මේ කවි ටික ගන්න. මං කවි තෝරන්න දන්නේ නෑ. ඇයි මේ? මොකද එයාට වෙලා තියෙන්නේ? එයා එහෙම තමයි. ඔයා ගණන් ගන්න එපා නන්දන. මං කිව්වා නේද රෝහණ අයියා කවදා හරි උඹ දෙයක් කරයි කියලා. කොහමද බන් දන්නේ? මං අන්තිම මොහොත වෙනකොට උත්සාහ කළා. කොහෙද? අම්මගේ ඔළුව අපදාල දිරුවන්නේ. උඹට හොඳටම විශ්වාසද? උඹලගේ අයියා පත්මිනි කවුද කියන ගෑනුව මේ අතර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා? ඔව්. අයියාගේ කෙසේ වෙතත් සමහර විට ඒ ළමයාගේ හිතේ නම් තියෙන්නේ නැහැ. නේ මන්ද ඉතින්. අන්තිමට තල්ලිගෙන සාදිගනේ වැදගත් වුණේ. ඒ ඉතින් අම්මලාට. ඒ කියන්නේ
උඹ කියන්නේ අයියා ඒව බිලිවි නෑ කියලා. මං හිතන්නේ. හරි. අයියා දන්නවද ඔය කතාව උඹ කුසුම්ට කිව්ව කියලා? මං කියන්නේ ගියේ නෑ. මට මොකෝ. අයියා දැන් හරියට වැඩ කරන්නේ මැෂිමක් විදියට. කිසිම හැඟීමක් දැනීමක් නෑ. අපිට අයියව නැති වුණා බං. උඹ කොහොමද එහෙම කියන්නේ? ඔයිට වඩා ප්‍රේම කරලා අහස් මාලිගා තනපු අය වෙන අය කසාද බඳලා ඔය ඇසට ඉන්නේ. ඒ පවුල ඇය අපේ පවුල ඇත් එක්ක පෑහෙන්නේ නෑ මචං. ඒකයි මම මේ කියන්නේ. අපේ අයියගේ ඩීආර් එකමත් සල්ලි වලට ගන්න පුළුවන් විදිහ මිනිස්සු. දැන් ඉතින් මගුල තීන්දුව වෙලා ඉවරයිනේ. ඔන්න උඹ නැහි නැතු ඉඳපන්. සරත්, මම උඹට දැන් සරේකුත් කිව්වනේ. මට මේ ප්‍රශ්නේදී අතපියදගෙන අයින් වෙන්න බෑ. හරි ඉතින්. උඹේ වැරද්දක් උනේ සෝමිටනේ. උස්මිට නෙවෙයිනේ. කාගෙන් වුණත් ඉතින් අපේ පවුලෙන්නේ සිද්ධ වුණේ. අයියාගෙනුයි මගෙනුයි ඒ පවුලට වැරද්දක් සිද්ධ වුණා. දැන් ඉතින් මොකද උඹ කරන්න හදන්නේ? ආයෙත් ඒ අතීතයට ගිහිල්ලා ඒ වැරද්ද හදාගෙන ඉන්න බෑනේ බං. මං කරන්න හදන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ මොකද්ද? නෑ නෑ මොකුත් නෑ. කොහොමද ඩ්‍රයිවර් උන්නේ? ඔහේ ඉන්නවද ඉන්නංගේ? උංග දුහකින් උඹ දැක්කේ? මම ළඟදි තේ පැත්තේ ගියා. ඒ ඩ්‍රයිවර් උන්නේ පේන්නේ හිටියේ නෑ. ඇත්තද? මට ඉතින් රාජකාරී එමටනේ. කොහොමද කෙල්ල දෙන්න එහෙම? උන් දෙන්න නම් ඔහේ ඉන්නවා. ඒක නෙමේ ඩ්‍රයිවර් උන් නැහැ. කොහොමද දැන් මගුල් කටයුතු එහෙම? ඒව ඉතින් ඔහේ කෙරෙයි. සේරම අපි උන් දෙකේ වැඩනේ. එහෙම කියන්න එපා ඩ්‍රයිවර් උන් නැහැ. මේ හැම දෙයක්ම ඉතින් කමලාවතියක්කගේ මහන්සිය තමයි. අනික ඉතින් නිමල් ළමයට උනා කටයුත්තක් කෙරෙන්නත් එපැයි. ඩියාරෝ කෙනෙක්ට ගැලපෙන විදිහට. අනේ නිකන් ඉඳින් බං. මම නම් කොහෙත්ම කැමති නැ ඔය මගුලට. කොහෙද? ඔය කොම අපේ උන්දට ඕන විදිහටනේ. දැන් ඉතින් එහෙම කියලා බැහැනේ ඩ්‍රයිවර් උන් නැහැ. මොකද්ද එහෙම කියලා බැහැ කියන්නේ? මේක මගේවත් අපේ ලොකු පුතාගේවත් දෙවෙනිගුවත් කැමැත්ත නෙමෙයි බං. දැන් සේරම තීන්දු කරලා ඉවරයිනේ. උන් නෝ අල්ලලා දාන්න ඩ්‍රයිවර් උන් නැහැ. හේ වුණාට මට නම් තවමත් හිතෙන්නේ අපේ ලොකු පුතාට ගැළපෙන්නේ කුසුම කෙල්ලමයි කියලා. ලොකු පුතාගේ හිතත් තාම එතනමයි. දැන් ඉතින් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ.
එහෙ වුණාට මගේ හිතට හරි නෑ බං. කුසුම කෙල්ලව මං පුංචි කාලේ ඉඳන්ම දන්නවා. අපේ ලොකු පුතත් පුංචි සන්දි ඉඳන් ඒ කිව දන්නවා. උන් එකිනෙකාව හොඳට දන්නවා. කොහෙද? අපේ හාමිනේට ඕන උනේ උඩට නගින්නනේ. කමලාවති අකට දොස් කියන්න එපා ඩ්‍රයිවර් උන් නැහැ. උන්දා මේ ළමයි උස් මහත් කරන්න ලොකු ලොකු තැන් වලට ගේන්න කොච්චර නම් මහන්සි වුණාද? කමලාවති අක්කා හිත හොඳ ගෑණි. ඒ දවස් වල ඉඳන්ම අපිට දුකට සැපට හිටියේ ඩ්‍රයිවර් උන් නැහැ කමලාවති අක්කයිනේ. එහෙනම් මං ගිහින් එන්නම් ඩ්‍රයිවර් උන් නැහැ. හොඳයි දෙන්නම් ගියේ. එන්න මාත් යන්න. මේක ආරංචි වෙලා කුසුම කෙල්ලෙක් හිතන අරක් වෙලාද දන්නේ? අනේ නෑ ඩ්‍රයිවර් උනේ. එහෙම නම් ඉතින් කමක් නෑ. ඒකිට කවදා හරි හරියනවා බං. එනම යන්න. ඔය කියන විදිහට පඩි වැඩි කරලා දුන්නොත් නම් හොඳයි නේද දිනේෂ් අයියේ? මම නම් හිතන්නේ නෑ බං. ඔය නිකන් කඩට ආවට කියන්නේ නැති. ඒ වුණාට ඒ මහත්තයා නම් හරිම හොඳ පාටයි. අනේ අකෝ. උඹලටත් ඉතින් ටිකක් hina වෙලා කතා කළාම ඔක්කොම අමතකයි. මතක තියාගනින්. උන්ට තමයි ධනපතියෝ කියන්නේ. උන්ට ඕනේ මේ උඹලා අපි වගේ දුප්පත් එවුන්ගෙන් ශ්‍රමය හූරගෙන කාලා සල්ලි එකතු කරගන්න. මම්මේ නිකමට කටට ආවට කිව්වේ දිනේෂ් අයියේ. උනුත් එකයි මුනුත් එකයි බං. කවුද උනුත් කිව්වේ? අර ජයතුංග කාර්යයයි මේ දිනේෂ් අයියේ. අනේ රෝහණ මහත්තයාට නම් මුකුත් කියන්න එපා. අපද බොල. මේ රෝහණ මහත්තයා උඹේ කවුද? අනේ දිනේෂ් අයියේ. ඒ මහත්තයා තමයි මට මේ වත්තේ රස්සාව දුන්නේ. ඒ විතරක්ද? අයියා වාපහු වැඩට ගත්තෙත් ඒ මහත්තයානේ. ඒක හින්දා මං කැමති නෑ රෝහණ මහත්තයාට කවුරුත් මුකුත් කියනවා අහන්න. ඒක මන් දන්නවා බං. හැබැයි ඉතින් රෝහණ මහත්තයා කියන්නේත් මේ වත්තේ ලොක්කෙක්නේ. රෝහණ මහත්තයා කොච්චර හොඳ වුණත් ඒ මහත්තයා කරන්නේත් මේ වත්තේ පාලකයෝ එක්ක එකතු වෙලා මේ අපේ ශ්‍රමය හූරං කරන එක. අනේ මන් දන්නේ අයියේ. මට ඕව තේරෙන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. ඒ මොකද්ද? අය ජයතුන්ගේ බලාගෙන ඉන්නේ අයියට කොයි වෙලේ විනයක් කරන්නද කියලා. අනේ මන්ද. ඇයි ඒ මිනිහා අයියා කොච්චර තරහ? අද දැක්කේ නැද්ද? වත්තේ පඩි වැඩි කරන්න කතා කරපු වෙලාවෙත් අයියට පඩි නොදී ඉන්න කතා කරේ. ඒකට හුඟක් හේතු තියෙනවා බං. ඒ කිව්වේ? එක, මම මිනිහා කියන දේ අහගෙන මිනිහට වැඳගෙන ඉන්නේ නැති හින්දා මිනිහා මා එක්ක තරහයි. දෙක, මිනිහා හිතන් ඉන්නවා මම මේ වත්තේ මිනිස්සුත් එක්ක ගහුවෙලා ස්ට්‍රයික් එකක් කරයි කියලා. ඒකට මිනිහා මා එක්ක තරහයි. අනික තමයි මං රෝහණ මහත්තයා එක්ක බොහොම හිතවත්නේ.
මිනිහා ඒකටත් තරහයි. එච්චරයිද? තව තියෙනවා බං. ඒ මොනවාද? ලොකුම දේ. මං ඔබට හිතවත්නේ. මිනිහා ඒකට මායක හුඟක් තරහයි. මට ඔය මිනිහව පේන්න බෑ. නාකි මනමාලයා. ඇත්තටම මේ සම්බන්ධයෙන් මිනිහට තියෙන්නේ තරහක් නෙවෙයි, ඉරිසියාවක්. අයියේ, කොට්ටෝරුවා ගහින් ගහට කොට කොට ගිහිල්ලා කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවලුනේ. මිනිහත් ඕනවට වැඩිය මා එක්ක දඟලන්න ආවොත් මිනිහට වෙන්නේ තෙන්නේ ටික තමයි. කෝකටත් උඹ පරිස්සමෙන් ඉඳපන්. ඔය ජයතුංග කාර්යය නයා වගේ මිනිහා